ජනාධිපතිවරණයේ ලබන 21 වෙනිදා පැවැත්වීමට සියලු කටයුතු යොදා තිබෙනවා. ඒ සඳහා වන තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස් කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන විශේෂකාර බලක කඳවුරු, විශේෂ පොලිස් ඒකක හා ප්‍රභු ආරක්ෂක කොට්ටාෂයන් ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩල තැපැල් ඡන්දය ඊයේ ප්‍රකාශ කළා. අද සහ හෙට දෙදින තුළ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ සිසු රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතිනවා. එමින්ම ඊයේ දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ පොලිස් නිලධාරීන් සඳහාද හෙට දිනේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව හිමි වෙනවා. අදාළ දිනයන්හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන්ට ලබන 11 සහ 12 යන දෙදින තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. තැපැල් ඡන්ද අයිතුම්කරුවන් 24268කගේ අයිතුම්පත් ප්‍රතික්ෂේප වී ඇති අතර ඒ අනුව මෙවර තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබූ මුළු සංඛ්‍යාව 712319ය. මේ අනුව අද දිනේදී සෑම දිස්ත්‍රික්කයකම බාධාවකින් තොරව තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදුවන ආකාරය දක්නට ලැබුණා. ඊයේ දිනදී කිසිදු ආකාරයක නීති විරෝධී සිදුවීමක් වාර්තා වුණ නැහැ. තැපැල් ඡන්ද සලකුණු කිරීම සම්බන්ධ අදාළව ඒ කරුණු නිසි ආකාරයෙන් සිදු වුණා. යම්කිසි ආකාරයකින් මෙම මධ්‍යස්ථානයක මොන යම් හෝ සිදුවීමක් සිදු වුණා නම් ඒ සම්බන්ධයෙන් අදාළ සහකාර තේරීම් බන්දලාට දැනුවත් කිරීමට ඔබට හැකියාව තියෙනවා. මේ අතර රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්ද අයිති ලබා දීමේ හැකියාව පිළිබඳ සොයාබැලීමට විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්, මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්තුළු පිරිසක් ඊට එක් වුණා. සිරගත කරන ලද පුද්ගලයන්ට ඡන්ද හිමිකම තියෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුවා. ඇත්තටම මේ මැතිවරණ කොමිෂන් සභාව පැත්තෙන් අපි සුබවාදී විදිහට කරුණත් එක්ක ඉන්නවා. ඉදිරියේදී ඒ අයිතිය ලබා දීම සඳහා කටයුතු කරන්න අපි නීතිමය ප්‍රතිපාදන සකස් කරමින් පවතුනවා. මෙවර මැතිවරණයේදී අයිතිය ලබා දීමේ හැකියාවක් නැහැ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට තියෙන බාධා මොනවද කියන එක අපි පෙන්වලා දුන්නා. කොයි වගේ නීති රීතිද වෙනස් වෙන්න ඕනේ කියන එකත් ප්‍රායෝගික තත්ත්වයන් පිළිබඳවත් අපි සාකච්ඡා කළා. අපි අභ්‍යන්තර ක්‍රමවේදයන් හදාගත්තු විට නෝ ඒක ඉතින් කෙටි කාලයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. යම්කිසි කාලයක් ගත වෙනවා. මැතිවරණයක් සාධාරණ වෙන්නේ සුදුසුකම් ලැබපු සියලුම දෙනාට ඡන්දය දාන්න ඡන්දයට ඉදිරිපත් වෙන අවස්ථාවක් තිබුණොත් පමණයි. ඒ අනුව සුදුසුකම් ලැබපු සිරකරුවන් 20,000ට අධික ප්‍රමාණයක් සිටිනවා. ඔවුන්ටත් මේ මැතිවරණයට අවස්ථාව ලැබුණොත් ඒක සාධාරණ ඡන්දයක් වෙනවා කියන එක තමයි අපි කියා සිටින්නේ.